වැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ වෙළඳුන් ඇතුළු ආශ්‍රිතයන් 1189 කට PCR පරීක්ෂණ. රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටත් කොවිඩ්. විස්ස පිළිබඳ විවාදය දෙවන දිනටත් ඇරඹේ. චන්ද විමසීම අද රාත්‍රියේ. බදියුදීන් විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට. සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට. ස්පාඤ්ඤයේ කොවිඩ් ආසාදිතයන් මිලියන 1යි. ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොවිඩ්. කොළඹ දිස්ත්‍රික්කයට අයත් පොලිස් බල ප්‍රදේශ 5කට එළඹෙන සඳුදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළෙන් ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරින් බහුතරය එම ප්‍රදේශ ආශ්‍රිතව බහුලව සංචරණ කටයුතු සිදු කර ඇති බව අනාවරණ වීමත් සමගයි. कोविड व्याप्ति सलकिन कोलम डिस्ट्रिक्ट आयात वेलपेट ब्लूमेंडल मटकुलिय मोदर सह ग्रैंड पास पोलिस बल प्रदेश पहाट एलबन सदा अलियम पहादक्वा निरोधन अंदरणीत क्रियात्मक करतीबिनवा मिलसांद्रीति पदवातिबिन्े पैलियगोड मध्यम मत्स्यल संकीर्ण वेलदून हतल सहदनकूट सह ओन आश्रित अंतनकूट वैरस आसाधनी मतसमगा बहुत इम प्रदेश बल पद පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ වෙළඳුන් සහායකින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 1189 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කර තිබෙනවා. එම පුද්ගලයන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂකංශ ඊයේ රාත්‍රියේම පියවර ගත්තා. යතරින් සැකසිත රෝගී ලක්ෂණ පෙන් වූ පිරිස් රෝහල්ගත කිරීමටද කටයුතු කර තිබුණා. दिन देखकर कलिंग अभी PCR परीक्षण करा 105 दिन के सकहित रहे हेतु ने मैं हाल फाल कडोली गुआ पेंडोल और डिस्प्ले निकलना वैडी गया ऐसा भी पीएच मात्र जमा की मत कर ला एक बोलो हरा पास दिवा मत जान से धर्म किया रहे ना आदि से PCR परीक्षण कर सनी को කොළඹ කොටුවේ මැනින් වෙළඳ පොළ අද පෙරවරු 10 සිට එළඹෙන සඳුදාලේම 5 දක්වා తాවකාලිකව වසා දැමීමට පීවරගෙන තිබෙනවා. මැනින් වෙළඳ පොළ පොදු සේවක සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේ ආරක්ෂකංශවල උපදෙස් මත මෙම පීවරගෙන ඇති බවයි. මේට ප්‍රධාන හේතු වශයෙන් මාළු මාකට් එකේ තිබෙන තත්ත්වය උඩ මේ වෙළඳ පොළටත් එයින් බලපෑමක් ඇති වෙයි කියන සැකය මත තමයි මේ තත්ත්වයට උද්ගත වීමට. කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය නිලධාරී කොට්ටාංශ 6ක්ද හුදකලා ගම්මාන ලෙස ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අගලවත්ත ගොරොක්ගොඩ බේරගම දාපිලිගොඩ කැකුලන්දර උතුර යන ග්‍රාම නිලධාරී කොට්ටාශය සහ පාලින්දෙනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන ග්‍රාම නිලධාරී කොට්ටාශයත් මෙලෙස හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා. අගලවත්ත සෞඛ්‍ය අධිකාරී කාර්යාලයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ දින අපට සහභාගී ලැබුණා. ඒකෙදී වාර්තා වෙලා තිබෙනවා අගලවත්ත සෞඛ්‍ය අධිකාරී පළ ප්‍රදේශයේ රෝගීන් දස දිනක් COVID-19 පොසිටිව් බවට වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව අපි මේ රෝගීන් රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා මේ වෙන විට. මේ රෝගයේ පැතිරී යාම සිදුවලා තින්නේ කොහොමද මේ ප්‍රදේශයට දැනට? අපි අත්තු විස්තර අනුව ගොඩක් අයට අපි හිතනවා මේ රෝගීන්ගේ විස්තර බැලුවාම මෙතන ඉන්න රෝගීන් 8 දෙනෙක් ඉන්නේ බස් රියදුරු සහ කොන්දොස්තර මහත්තයෝ. ඒ අනුව ඒගොල්ලන්ගේ ඒ අසුර කරපය හොයාගෙන යෑමදී අපිට තේරුණා මතුගම මීට පෙර වාර සුභෝගී බස්තත රියදුසා කොන්දස්තර අයිතිකරුන් සමග මේගොල්ල සමග සම්බන්ධතාව තියලා තියෙනවා. සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේම සඳුදාලියම පහවනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. අද දිනේදී නම් අපි ඊටාම තදින් මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ ඒ හරහා ගමන් කරන වාහන සම්බන්ධයෙන්. පසුගිය දින කීපෙදිම නිරීක්ෂණය කරලා තියෙනවා. එය අවභාවිතා කරමින් දැන් සමහර අය මේ ප්‍රදේශමය වාහනවලින් ගමන් කරමින් අර ඇඳිරි නීති සීමාවන් උල්ලංඝනය කරන බව පේනවා. ඒගොල්ලන්ගෙන් අහුවත් ප්‍රකාශ කරන්නේ මේ හරහා වෙනත් ප්‍රදේශයකට යන බව. ඒ වගේම මේ පාරවල්වල වාහන නවත්තනවා, මිනිස්සු ප්‍රවාහනය කරනවා, සංචාරණය සිදු කරනවා. ඒ නිසා අද දිනේදී අපි පොලිසියට උපදෙස් දීලා තියෙනවා කුමන හෝ ආකාරයකට එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ වගේ වංචාවක් කරනවා බොරුතරතුරු ඉදිරිපත් කරනවා කියලා ඒ අය ඇඳිරි නීති කඩ කරපුවා හැටි සලකලා කටයුතු කරන්න කියලා. ඒ වගේම එහෙම වාහන නවත්තලා තියෙනවා නම් ව්‍යාජ විදියට වාහන වෙනත් ප්‍රදේශයකට ගමන් කරනවා කියලා මේ මාර්ගවල සැරිසරනවා නම් ඒ සියලු වාහන පොලිසිය බාරයට ගන්නවා. මේ මොනවා තිබුණත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ වගේම ඒ කාර්ය මණ්ඩල විභාග පරීක්ෂකවරුන් විභාග ශාලාවේ වෙනත් සේවකයන් ඒ අයට මේ විභාග
සහභාගි සඳහා සහභාගි වෙන්න ඒ රාජකාරී කටයුතු වලදී දෙන්න ඇඳිරි නීතිය හුදෙකලා කිරීම බාධාවක් කරගන්න එපා. මෙතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස විදේශ අමාත්‍යාංශයේ සිරුම කොන්සියුල සේවා නැවත දනුම් දෙන තුරු තාවකාලිකවත් හිටුවා ඇති බව විදේශ අමාත්‍යාංශයේ නිවේදනය කරනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ රාත්‍රියේ තවත් ආසාදිතයන් 57 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2500 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතයන් 57 දෙනාගෙන් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අතර සිසු 56 දෙනා ස්වයං නිරෝධායනයටම කළ ආශ්‍රිතයන්. අද උදෑසන වෙන විට ඊයේ රාත්‍රිය වෙන විට ඇත්තටම ඒ හමුණු ආසාදිතයන්ගෙන් පළමුවෙන්ම 27 දෙනෙක් ඊට පස්සේ පෙරේදා දවසේ 119 දෙනෙක් සහ ඊයේ දිනේ 40 දෙනෙක් මේ ආකාරයෙන් සම්පූර්ණ සුවය ලැබලා මේ මිනුවන්ගොඩ පොකුරෙන් ඔවුන් නිවෙස් බලත් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ පොදුවේ බැලුවම සම්පූර්ණ සංඛ්‍යාවනේ ප්‍රථම ආසාදිතයදා දින 21ක් යන්න වෙද්දි දින 20ක් යද්දී ඔවුන් සම්පූර්ණ සුවය ලැබලා නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක ශාල සංඛ්‍යාවක් හැටියට අපිට පේන්නේ ඇති යහා සමාන කට්ටියක් ගිහිලා තිබෙනවා. පෑලියගොඩ වෙළඳ සංකීර්ණ හා සම්බන්ධ වෙච්ච ඍජුවම සම්බන්ධ වෙච්ච ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ වෙලාවේ නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නේ දුනේ. ඒත් එක්ක තව විශ්ලේෂණ කරලා බලනවා බොහෝ දුරට පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ හා සම්බන්ධ වෙච්ච ඒ අවට ප්‍රදේශවලුන් ගැන ඊයේ රාත්‍රියේ මේ කට්ටිය අරන් යන ගමම මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා තිබෙනවා. ඉතින් බොහෝ දුරට ඒ අවට ප්‍රදේශවල ආවලුන්ගේ සංඛ්‍යාව දත්තවල වැඩිවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශයේ අවට ප්‍රදේශ බොහෝ දුරට තෝරාගත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය කොයි වෙලාවක හෝ පැනවීමට හැකියාවක් තිබෙනවා. මෙතර රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටද නව කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බවට හඳුරාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුවේ වරායන් සිට භාණ්ඩ නිෂ්කාශනය කරන මධ්‍යස්ථානවලට යන ප්‍රධාන ගේට්ටුව අපි එන්සීටී ගේට්ටුව කියලා හඳුන්වන්නේ. එඹුරුකඩේ හන්දිය ආශ්‍රිතව තමයි වරායන් ප්‍රධාන දොරටුව තියෙන්නේ. මේ දොරටුවේ සේවයේ නියුක්තව සිටි රේගු පරීක්ෂක මහතුන් දෙදෙනෙකු කොවිඩ් රෝගේ වැළඳී ඇති බවට හඳුනාගෙන තියෙනවා. දැන් රෝහල් ගත කරලා තියෙන්නේ. ඔවුන් කොළඹ ගම්පහ ප්‍රදේශවල පදිංචි අය. කොවිඩ් මුල් අවධිය කරා වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ වගේම බෙහෙත් ආයෝජන මණ්ඩල කලාප වලට යන අමුද්‍රව්‍ය වැනි දේ වෙනත් අත්‍යවශ්‍ය හදිසි දේවල් නිෂ්කාශනය කිරීමේ කටයුතු වලට ප්‍රමුඛත්වය දෙමින් අනිකුත් මානේ බාණ්ඩ යම් කිසි සීමා කිරීමකට ලක් කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අද දින සිට. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළ ඡන්ද විමසීම අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර පනත් කෙටුම් පත සම්බන්ධයෙන් වන දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී දෙවන දිනටත් ආරම්භ කෙරුණා. අද යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන? නව සෞඛ්‍ය පනතක් ගේන්න. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට. මෙන්න ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තියෙන්නට ඕන දේවල්. මේ අවුරුද්දකින් පස්සේ හරියට කරනවයි කියලා. ඒක ඉස්සෙල්ලා වැරදි 20ක් ගේන එක සාධාරණද? ඔබතුමා කිව්ව මරණීය දඬනෙ ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද? ලංකා පක්ෂීය අදහස මරණීය දඬනම් ගෙන්න ඕන කියන එක. පෞද්ගලික අදහස් නැහැනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනේ ගෙවන්න කමක් නැහැ. ඔබතුමාලගේ පාර්ශවයේ සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා මරණීය දඬනේ ගෙන්න එපා කියලා. ඒක අපි සඳහන් කරලා තියාගන්න. හොඳයි. පක්ෂය හරි. මම දන්නේ නැහැ ගරු. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා 26 වෙනි වගන්තියෙන් අපේ රටේ සියලුම පුරවැසියන් එක විදිහට සලකන්ට ඕන. ද්විත්ව පුරවැසියෙක් කියන්නේ ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියෙක්. ඉතින් එහෙමනම් ඒ පුරවැසියාට අන් සියලු පුරවැසියන්ට තිබෙන අයිතිවාසිකම් වරප්‍රසාද නොමසුරුව කිසිම විභේදනයකින් ලැබිය යුතුයි කියලා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒක උල්ලංඝනය කරනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා ගරු කථානායකතුමනි. ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ අදහස සමාජයට පළමු කොටම ඉදිරිපත් කරපු 17 සංශෝධනයේ යම් ප්‍රමාණයක නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු 17ට ප්‍රතිපක්ෂ 18ෙත් නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු 19 වෙනි සංශෝධනයට අතෝසෝපු දැන් 20 වෙනි සංශෝධනයේ සාධාරණත්වය පිළිබඳව කරුණු ගෙනහැරපෑ ගරු ජීඑල්පී සමාජතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම බොහොම සතුටුයි. දැන් අපි දන්නවා අමාත්‍යංශක ලේකම්වරයේ පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඒක නිර්ණායක නැහැ. ගත්තොත් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නේද හමුදා නිලධාරියෙක්, විදේශ අමාත්‍යංශ ලේකම්වරයා හමුදා නිලධාරියෙක්. මොකද ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් තමුන්වහන්සේලා මේකට අලුත් වගන්තියක් දානවා. අමාත්‍ය සාමාන්‍ය සම්ප්‍රදායක හැටියට මේ දෙපාර්තමේන්තුව ඇතුලේ ජේෂ්ඨතම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හෝ ජේෂ්ඨතම නියෝජ්‍ය කොමසාරිස්වරයා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වෙනවා. හැබැයි අමාත්‍යංශක හිටපු ඕනෑම ලේකම්වරයෙක් රජයේ වෙනත් තනතුරකට පත් කරන්න. විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා
විදේශකට දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂණවල වරයා බවට ඔව්ව පත් කළ හැකි. එයි ඔව් සුදුසුකමක් ලබා ගන්න තිර හිටපු අමාත්‍ය ලේකම්වරේ කියන. ඉතින් ඔබතුමාලා ඔළුව වැඩුවට වැඩක් නැහැ කියවන්න. මම මේ ව්‍යවස්ථාවේ තියෙන කියවන්නේ. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුවිදින් මහතා අද සෞඛ්‍ය උපදෙස්වලට අනුව විශේෂිත ආරක්ෂිත ඇඳුමකින් සැරසි විවාදයේ සඳහා සහභාගී වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආවා. මේ පිළිබඳව කතානායකවරයා කළ නියෝගයකින් පසුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වේතරදාරිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදු කළා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදුවිදින් මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා මේගමුව පල්ලන්සේන තරුණ වදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙත යොමු කර ඇති අතර ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඔහුට අද දිනේ පාර්ලිමේන්තු සභාගාරයේ තුල පසුපෙළ විශේෂ ආසනයක්ද වෙන් කර තිබෙනවා. විත්ව පුරවැසි භාවයේ සම්බන්ධ වූ කරුණ ඉදිරියේදී ගෙනීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා ඒකගත්වය පළ කිරීම නිසා අද දිනේදී විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය ලබා දෙන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. එම මාධ්‍ය හමුවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. දිවිත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීමට තියෙන අවස්ථාව පමණයි අපිට අපේ ඉල්ලීම් අතුරෙන් ඉටු නොවුණු ඉල්ලීමක් බවට පත් උනේ. ඒ සඳහා අපි සමාජ සංවාදයක් ගොඩනගමින් ඉන්න අතර ඊයේ ජනාධිපතිතුමා පක්ෂ නායකයන්ට ඒ සංවාදයේ සිටින පක්ෂ නායකයන්ට එතුමා ආරාධනා කරා සාකච්ඡාවකට මල් වීරවංශ මැතිතුමන්, වාසුදේව නානායක්කාර මැතිතුමන්, මම තිරා නලස් මැතිතුමන්, ඒ වගේම ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමන් යන අය මෙම සාකච්ඡාවට සම්බන්ධ වුණා. එතෙන්දි ජනාධිපතිතුමා තමන්ගේ හැඟීම් බර ප්‍රකාශයක් අපට ඉදිරිපත් කරමින් කිව්වා මේ දිවිත්ව පුරවැසි වගන්තිය පිළිබඳ රටේ සංවාදයක් තිබුණේ නැහැ. මේ වගන්තිය ගෙනාවේ මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක වළක්වා ගන්න. මේ වගන්තිය පිළිබඳ මට තියෙන්නේ හැඟීම් බර ප්‍රශ්නයක්. ඒ නිසා මට මේ වගන්තිය ඉවත් කරගන්න ඉඩ දෙන්න. ඔබේ තාර්කික කාරණාවලට මම එකඟයි. ඒ නිසා නව ව්‍යවස්ථාවට අනිවාර්යයෙන් මේ වගන්තිය අපි යළි එකතු කරමු කියලා. ඒ අනුව ජනාධිපතිතුමා පොරොන්දු වුණ අද දින පාර්ලිමේන්තුවේ අධිකරණ ඇමතුමා හරහා ප්‍රකාශයක් කරන්න මේ දිනවල කඩිනමින් සකස් කරමින් යන ජනාධිපතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන නව ව්‍යවස්ථාවට මේ වගන්තිය සුදුසු ආකාරයෙන් සකස් කර ඇතුළත් කිරීමට ජනාධිපතිතුමා පොරොන්දු දුන්නා. ඒ එකක් කර අන් සියලුම ඉල්ලීම් මේ වෙන විට ලබා දී තිබෙන නිසා එතුමාගේ ඉල්ලීමට එකඟ වෙන්න අපි ඊයේ තීරණය කරා යන 20 වන සංශෝධනයට සහයෝගය දෙන්න තීරණය කරා. එකඟ වූ සංශෝධන වලට යටත්ව අනාගතයේ වැඩපිළිවෙල ගැන සහතික පිළිබඳ බලාපොරොත්තුවට යටත්ව අපි ඔක්කොම 20 වෙනි සංශෝධනයට ඡන්දය දෙන්න එකඟ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි කියන නිගමනයට අපි සාමූහිකව ආවා. ලැජ්ජ බය දශමයක්වත් තියෙනව නම් කිසිම දිත්තු පුරවැසියෙක් මේ කිටි කාලය තුළ මේ ඇරිච්ච දොරෙන් ඔළුව දාන එකක් නැහැ කියලා මම හිතනවා. නෑ එහෙම ප්‍රහාරයක් කෙල්ල වෙලා නෑ. එතුමා මන් දන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවකට අපේ පක්ෂයේ මන්ත්‍රීතුමන්ලාව යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කඩලා අරගත්. මේ පිළිබඳව අපේ මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාම මට පැමිණිලි කරා. මම මේක අග්‍රාමාත්‍යතුමන්ට පැමිණිලි කළා. ඒ අවස්ථාවේ ජයන්ත කැටුකොඩ මහත්මයා ඒ ස්ථානයේ හිටියා. කවුද එහෙම කරන්න කියලා ඇහුවම මං කිව්වා මෙන්න මෙයා කියලා. ඒ කිව්වට පස්සේ තමයි යම් කිසි බහින් බස් වීමක් සිදුුනේ නැතු මේ පහර දී ගැනීමක් සිදුුනේ නැහැ. ඇමති මණ්ඩලයේ යම් කිසි උදාක් කැමති වුණු චෝදනා කරන මෙතන යම් කිසි පුද්ගලෙක් මේ හත්තිය නෑ ඔය දකුණේ කතාවක් තියෙන මට මතක නැහැ හුංග කියලා කියන්නේ ප්‍රොක්සි ඒතුමා හුංගෙක් අදවසත් මේ ඡන්ද වීම සීමිතේ ඔබතුමන්ලා ප්‍රකාශ කළා මුස්ලිම් මන්ත්‍රීවරුන් මේ ඡන්දය ලබා ගන්න නැහැ කියලා මුස්ලිම් මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දුන්නොත් මොකද ඔබතුමන්ලා ගන්න කවුරු හරි ඉතින් බලෙන් ඡන්ද දෙන්නේ නැවනේ ඉතින් අපි මොන කරද හැබැයි ඉතින් කවුරු ඒ ඡන්ද දුන්නයි කියලා ඒ කට්ටිය මේ ආණ්ඩුව ඇතුළට වද්ද ගන්න එනවා නම් රිෂාඩ් ගේ ගෝලියෝ ටික ඒකට නම් අපි එකග වෙන්නේ නැහැ සහරාන් හෂීම් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාරයක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවට ඉකුත් වසරේ අප්‍රේල් මාස 4 වන දින විදේශ මුද්‍යාංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු මාස 26 වන දින වන විට රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පළමු වරට හෙළි කළා. කෙසේ වෙතත් එවැනි පසුබිමක් තුල වුවද අප්‍රේල් 4 විදේශ බුද්ධිංශයකින් ලද පූර්ව දැනුවත් කිරීමේ තොරතුර පාස්කු ප්‍රහාරය සිදුවන තුරුම දිවයින පුරා තමා යටතේ සිටි කිසිදු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට යොමු කිරීමට කටයුතු නොකළ බව එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේදී ඊයේ වැඩිදුරටත් අනාවරණ කර තිබෙනවා.
පාස්කු විරුද්ධන ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දිවයින පුරා රාජකාරී කටයුතු සිදු කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් රසකගෙන් පෙරේදා ජනාධිපති කොමිසම මාධ්‍ය නොමැතිව රහසිගතව සාක්ෂි විමසා තිබුණා. කෙසේ වෙතත් එහිදී මුල්වරට අනාවරණ වූ කරුණු රසක් පිළිබඳ වැඩිදුර සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම කළ කැඳවීමකට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ද ජයවර්ධන මහතා ඊයේ 25 වෙනි දිනටත් ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අප්‍රේල් 4 තොරතුරේ නම් සඳහන් වූ ත්‍රස්තයන්ගේ ඡායාරූප සහතරතුරු රටපුරා විහිදී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට යවා ත්‍රස්තයන් සංගම සිටින ස්ථානයක් පිළිබඳව සුවන් නොබැලුවේ මන්දයන්යි. නියෝජ්‍ය අධ්‍යක්ෂ හරහා මුළු රටේම ඉන්න අපේ නියෝජිතයන්ට සහරන් ඇතුළු අන්තවාදීන්ගේ ජීවදත්ත සහ ඡායාරූප යවුවා. සහරන් ප්‍රහාණයකට සූදානම්, ඒ නිසා ඔවුන් ස්ථානගත වෙලා ඉන්න තැන් ගැන සුවන් කියලා. යයි ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා. ඒ කියන්නේ අප්‍රේල් 4 විදේශ බුද්ධි ආශ්‍රයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කරන්නත් ඉස්සෙල්ලා ඔබ දැනගෙන හිටියද සහරන් ශ්‍රී ලංකාවේ ප්‍රහාරයක් සිදු කරන්න පුළුවන් කියන එක? යයි කොමසමේ සභාපති විනසුරුවරයා දැඩිව විමසා සිටියා. ස්වාමීනි, සහරන් ශ්‍රී ලංකාව තුල යම් කිසි දෙයක් කරයි කියලා අපිට දැනීමක් තිබ්බා. යයි ජයවර්ධන මහතා කියා සිටියා. ජයවර්ධන මහත්මයා, ඔබ අද මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන 25 වෙනි දිනය. නමුත් ඔබ මීට පෙර කිසිම දිනයක මාර්තු 26 ඔහුම තොරතුරක් පහළ නිලධාරින්ට ඡායාරූප සමග යොමු කළා කියලා කියලා නැහැ. අනුමතරමේ ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දීමේදීවත් මේ ගැන සඳහනක් කරලා නැහැ. ඇයි ඒ? යනුවෙන් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පෙරලා ප්‍රශ්න කළා. ස්වාමීනි, පොලිස් ඒකකයේ ප්‍රකාශයක් දෙද්දී ඒ ගැන සඳහන් නොකළේ මගේ සාක්ෂි ලබා දීමට අදාළව රාජ්‍ය බුද්ධි සේවයෙන් එවපු ලේඛනවල එම ලේඛනයේ ඇතුළත් නොවු නිසා. යයි ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා. ජනාධිපති කොමිසමේ සභාපතිවරයා යලි ප්‍රශ්නකලේ දැන් අප්‍රේල් 4 විදේශ බුද්ධි ආශ්‍රයකින් ප්‍රහාරයක් පිළිබඳ කළ පෙරදැනුවත් කිරීමේ ප්‍රසිද්ධ හෝටල් වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන්ව තිබියදී ඔබේම හෝටල් අසල ඔබේ නිලධාරීන් ආදේක්ෂණ රාජකාරී වලට යොමු කළේද? යන්නයි. නැහැ. ඒ තොරතුරු වල නිශ්චිත හෝටලයක් ගැන සඳහන් වුණේ නැති නිසා මම නිලධාරීන් ආදේක්ෂණ රාජකාරී වලට යොමු කළේ නැහැ. යනුවෙන් ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා. එෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචන අධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මේ කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා සහරාන්ලා මේ ප්‍රහාරය සැලසුම් කළේ 2019 වර්ෂයේ මාර්තු 27 පානදුර පිහිටි ආරක්ෂක නිවසක කියලා. ඔබ ප්‍රහාරයට පෙර මේ පිළිබඳ දැනුවත්ව සිටියාද? යන්නයි. නැහැ. රාජ්‍ය බුද්ධි සේවයට ඒ වගේ තොරතුරක් ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයෙන් පස්සේ දැන් හැමෝම ඇවිත් කියනවා අරක දැනන් හිටියා මේක දැනන් හිටියා කියලා. ඒත් එහෙම කියලා නැහැ. ඔය ප්‍රහාරය සැලසුම් කරන මුල් අවස්ථාව ඉඳලා දෙහිවල ට්‍රොපිකල් ඉන්වල පිපිරීමකින් මේගේ ජමීල් කියන ත්‍රස්තවාදියා ඉඳලා තියෙනවා. අපි ඔය කියන ජමීල් අන්තවාදී කියලා කිව්වේ 2017 ඉඳලා. ඒත් ජමීල්ව CID එකට ගෙනල්ලා එයා මොකකටවත් සම්බන්ධ නැහැ. හොඳනම් මේක කියලා යන්නේ යවුවා. තවත් විශේෂ දෙයක් කියනවා කියන්න. මේක මට තහවුරු වෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි අහන්න ලැබුණා. සයින්දමර්දුවලදී මේගේ සහරන්ගේ සහෝදරයෙක් වන ෂේනිවත් ප්‍රහාරයට ඉස්සෙල්ලා මාර්තු 23 වෙනිදා CID එකට ගෙනල්ලා පස්සේ ආපහු යන්න කියලා තියෙනවා. ඉතින් ඔය කියන අයව ගෙනල්ලා පස්සේ යන්න නොකිය ප්‍රශ්න කළා නම් මේ වගේ විනාශයක් වෙන්න කලින් සෑම දෙයක්ම අනාවරණය කරගන්න තිබුණා. යයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් සාක්ෂි දුන්නා. මෙතර සහරන් හෂිම්ගේ බිරිඳ පාස්කු විරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පෙරවරුවේ පැමිණියා. Day Prime සම අනුග්‍රහය අද්විතීයයි. පළමු බටහිර යුරෝප රාජ්‍ය බවට ඊයේ ස්පාඤ්ඤය පත් වුණා. ඒත් සමගින් පුවත් අවසන්. ඔබට සුබ දවසක්.